ඒ තරංග වැඩ කිරීම අපි භාවනා කරන කිසිම විදියකට දන්න විදිය. එක පැත්තක් ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා, එක පැත්තක් ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අපි හිතන්නේ ක්‍රියාකාරීත්වය අඩු වීම සමතේ කියලානේ. නමුත් එහෙම නෑ. එක පැත්තකින් අධික විජිලන්ස්, ඩෙලිජන්ස් එහෙම නැත්නම් මේ කියන අප්‍රමාදේ වැඩි වෙනවා, පුදුම අවධියක් එනවා. මොනවත් ඇහැට රූප පේන්නෙත් නැහැ, සද්දත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ. හිත සම්පූර්ණ වෙල්ඩිල් ලාම්පුව වගේපත් වෙනවා. ඉතින් මේ දෙකම තරංග වැඩ කරන හැටි දැකතයි. ඉතින් ඔය තියෙන්නේ නැති කාලේ බටහිරට හරි අමාරු වුණා මේ රාග තනුකත්තේ කියන එක අත්විඳින්න පුළුවන්ද කියන එක. ඒක අපිට අවශ්‍ය නැහැ. මොකද අපි බුදුහමරෝ පිළිගන්නවා. අපි පිළිගන්නවා මේක රාගයේ තනුක වීමක් වෙනවයි කියලා. නමුත් බටහිර එහෙම ලේසියෙන් නැහැ. දැන් හැදෙන මේ ළමයි බැංගර પરම්පරාව කැමති නැහැ. අපි ඒ නිසා යුවක් කරලා පෙන්නනවා. අපි කියන්නේ කොපි කරනවා කියලා. අපි කියන්නේ මේ බටහිර කට්ටිය කරන දේ කොපි කරලා පෙන්නනවා. එහෙම නැත්නම් මේ අපි ඔක්කොටම තියෙන හුණියම තමයි භාවනා කරාට සැකයි. මෙතනමද හොඳ භාවනා මධ්‍යස්ථානේ මේ හාමුදුරුවමද හොඳ කෙනා, ආනාපානයමද හැම කෙනෙක්ම කමඨාන් වාර්තාවේ අන්තිමේ කියනවනේ අනේ ස්වාමීන් වහන්සේ මේක තව දියුණු කරගන්න කියලා දෙන්නේ කියලා. ඒ කියන්නේ හැමෝටම සැකයි. පව් කරන්න කිසිම සැකයක් නැහැ. ඒක කඩාගෙන ගිහිල්ලා කරනවා. මේ හරි පාරේ යනකොට මේ රාග වේපුල්ලත්වයටද යන්නේ, රාග තනුකත්වයටද යන්නේ කියලා අපි අම්මල දාලා කවදාකවත් අපිට කියලා කිව්වත් නැහැ, බලපං කිව්වත් නැහැ. අපි භෞතික විද්‍යාවේ ටීචර්, රසායන විද්‍යාවේ ටීචර්, ඉතිහාසයේ ටීචර්, භූගෝලයේ ටීචර් කවදාකවත් අපිට කියන්නේ නැහනේ මේ තමන්ගේ රාගේ වැඩි වෙනවද අඩු වෙනවද බලන්න කියන්නේ. ඉතින් ටීචර්ත් ඉන්නේ හෙළුවෙන්නේ. ලංකාවේ උගන්නන ටීචර්ස්ලගෙන් 85%කට මානසික අසහන. තද ආතතියක ඉන්නේ. ඉතින් ඒ කට්ටිය මේ ළමයාගේ වදියා කොහොම බලන, කොහොම හරි කරලා පන්ති ඉවර කරලා යන්න හදනවා මිසක් ආ පොඩි උමුත් දෙනවනේ. ඉතින් ටීචර්ස්ලට ඇති වෙන්න අඹරම ගුලි අඹරලා දෙනවනේ. කිසිම ගුරුවරයෙකුට කියන්න බෑනේ ළමයෙකුට මේ භාවනා මේ පන්ති ඉවරනකොට, ඉතිහාසය ඉවරනකොට, භූගෝලය ඉවරනකොට, විෂය ඉවරනකොට රාගේ අඩුවීමක්ද වෙන්නේ වැඩිවීමක්ද වෙන්නේ කියලා. එහෙම එකක් අපේ සිලබස් එකේ නෑනේ. හැබැයි එකක් තියෙනවා. ඒකට කියන්නේ hidden curriculum කියලා. ඒ රාගයේ අඩුවීම වළක්වන්න ක්‍රමේ තමයි අධ්‍යාපනය උගන්වන්නේ. වැඩි කිරීම කොහොම කරයිද දන්නේ, අඩු කිරීම වළක්වන්න කරනවා. ලංකාවේ ආණ්ඩුකාරයා මට බඳ කරන සෝල්බරිද කියලා එයාට කියලා තිනවා එංගලන්තෙන්, අයියකෝ මේ ඔය ගිවිසුම් ගහන්නේ ඌ මා ම්ලේච්ඡ ජාතියක් ගහපියේ මරපිය ගණික රටන් මෙහාට ගණින් ගණින් තේකොල ටික ඔක්කොම ගණින් කුරුදු ටික තේරම ගණින් අනේ මේ කියනොට මේ ආණ්ඩුකාරේ කොල්ලු නෑ, මේ මිනිසු ගාව විදුම සංස්කෘතික ජාතියක්, මේ මිනිසු ගාව තියෙන මොකද්ද ඇදහිල්ලක් මේ හාමුදුරන්ට සලකනවා, ගමේ සදාචාරයට සලකනවා. රජිනි දන්නේ නෑනේ ඌවා. ඊට පස්සේ මෙයා පුළුවන් තරම් ඒත්තු ගන්නවලු. මේක මොකද්ද දන්නේ අපිට තේරෙන්නේ නැති මේ මිනිසුගේ ආධ්‍යාත්මයක් තියෙනවා. විනි අනික් જાතින් වගේ නෙවෙයි. එහෙම ම්ලේච්ඡ જાතියක් නෙවෙයි මුල්ලඟ. එහෙනම් ඕක විනාශ කරපිය කියලා. මිනිස්සු සංඝයාට ගරු කරන එක, ධර්මයට ගරු කරන එක, බුදුන්ට ගරු කරන එක විනාශ කරපන් කියලා. අර මිනිසෙක් ගවලු මං උපරිම උත්සාහ කරන්නම් අඩු කරන්න පුළුවන් මිසක් නැති කරන්න නම් බෑ. ඒ තරමට ලේවල තියෙනවායි කියලා. මුල්ලඟ ලේවලම තියෙනවා. මේ තිසරණයට සලකන ගතියක් මං උපරිම අඩු කරලා නම් දෙන්නම්, හැබැයි නැති කරන්නම් බෑ කියලා. ඒව ලේකන ගතයි. ඒ වගේ මාත් මගේ රාගේ දිහා බැලුවොත්, මාත් මගේ ඉස්පස්සර කතා කරන ද්වේෂේ මෝහේ වගේ දේවල් මේ දිහා බැලුවොත් මේ භාවනා කරන එක චිත්තක්ෂණයක, සතිය පිහිටවන එක චිත්තක්ෂණයක පැහැදිලි සාතිකයක් දෙන්න පුළුවන්. ඒ චිත්තක්ෂණයේ කිසිම කෙලෙසයක් නැහැ. හැබැයි එයා දැනගන්න ඕනේ මම දැන් ඉන්නේ සතියෙන් කියලා. සමහරට සතියෙන් ඉන්නවා දන්නේ නැහැ. සමහරට සතියේ නැතුව සතිය කියලා හිතාන ඉන්නවා. ඒකයි අපි කමඨාන් සුද්ධ කරනකොට බලන්නේ. ඒ නිසා පළවෙනි සාතිකේ තමයි අපිට හම්බ වෙන රාගේ විතරක් නෙවෙයි සෑම කෙලෙසයක්ම. අනුප්පන්නානම් පාපකාණං අකුසලානම් ධම්මානම් පහානාය. නූපන් අකුසල් තවදුරටත් නොඋපදවා සිටීමට පැහැදිලි සාතිකේ තමයි ඊගාවට එන හුස්මත් මට පේන්නේ. ඊගාඩ තියෙන පියවරත් මං අවදියේ. මම දන්නවා මම ඉඳගෙන ඉන්නේ කියලා. ඕන් ඔය සාතිකේ තියෙනවා නම් ඒකේ නඩ පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මං
උපන්දා සිට කරපු පව් සේරම ඉවරයි. අඩු ගන්න එක චිත්තක්ෂණයක මට පැහැදිලි සාතිකයක් දෙන්න ඕනේ කියලා. ඉතින් පහුගිය දවස් ටිකේම අපේ අවධානය ගොඩක් යොමුලා තිබුණේ මම නම් ඇත්තටම පුද්ගලික වශයෙන් උනේ නැහැ. ලංකාවේ ඉන්න අපරාධම කාර්යෝ ටික බූසේ කැම්ප් එකට ගිහිල්ලා නම කියන්නවත් බැරි තරම් ළඟ තිබ්බොත් එකිනෙකාම අරගෙන ඉන්න 45 දෙනෙකුට ධම්මවිහාරී හාමුදුරුවෝ ගිහිල්ලා රිට්‍රීට් එකක් කරලා ඒ මිසු කතා කරනවා. අපි මේ අපරාධ වලට ආපු මිනිස්සු සාන්ත ඔබ්ද උභාන්ති ආපු නිසා හුස්ම මෙච්චර ගාණක් ගත්ත සෝන්ට අපිට පැහැදිලිවම විශ්වාසයි අපි හිර ගෙදර හිටියත් මරණ දඬු නිවිලා හිටියත් අපිට අපේ හිත සුද්ධ කරන්න පුළුවන් හැරවුම් ලක්ෂයක් ගන්න පුළුවන්. අපි ඒ තරම්ම කරන්න බෑයි කියලා හිතපු නිසා අපි ජේලර්ලට බැන්නා, ඔෆිසර්ස්ලට බැන්නා, අපි හරි කරදරකාරයෝ. අද මම ඔබ වහන්සේට පොරොන්දු වෙනවා මේ ඔක්කොගෙන් මම සමාව ඉල්ලනවා. මං අද අඩිය පාදගත්තා. ඒකේ මුද්දම කෑල්ල තියෙන්නේ, ඒකේ හොඳම කෑල්ල තියෙන්නේ හිරගෙදරින් ඉන්න කාන්තාව. දැනටමත් ඇතුළෙම ළමයි හම්බ වෙච්චි 10 දෙනෙක් ඉන්නවා. ළමයි ඔක්කොම හදන්නේ ඇතුළේ. ඒ කට්ටිය ගාව තිබිලා සෙල්ෆෝන් මෙච්චර දව ගාණක් හම්බෙලා තිනවා. ඒ ඔක්කොම රාජකීය දඬුවම් එහෙදි සෙල්ෆෝන් එකක් අතේ හම්බුනොත් මොකද වෙලා තියෙන්නේ? ඒ ගෙදර ඉඳගෙන අර අම්මා, බවුලේ අම්මනේ දැන් දරුවට කියනවා ටියුෂන් ඵලයන් අරක කරපම් මේක කරපම් කියලා. ඉතින් අර ජේල් ගාඩ්ලා කියනවා පව් කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ඉරේදීත් අම්මම තමයි වැරද්දක් වෙලා තියෙනවා. ඒ දරුවන්ට සතිය උගන්වනවා. ඒ කම්ම කෙනෙක් කතා කරනවා නුවර බෝගම්බර ඉඳලා, මම කතෝලික මිනිසෙක් ස්වාමීන් වහන්සේ, මම දැන් දහම් පාසල් යනවා හිරගෙදර, මම ධර්මාචාරී ඉගෙන ගන්නවා ස්වාංශ හිරගෙදර, මට ඔක්කොම පහසුකම් ටික හම්බෙලා තියෙනවා ස්වාංශ, ඒ මදිවට දැන් ගෝ ඔබ වහන්සේ අපිට සතිය උගන්වනවායි කියලා. ඒ මිනිසුන්ට හොඳටම තේරෙනවා මොකද ඒගොල්ලෝ ඉන්නේ අර දැලහෙන දැවෙන කක්ක වලකනේ. ඔයගොල්ලන්ට නෑ. ඔයගොල්ලෝ ඉතින් සාපි අවිලා උපාසකයත්වනේ, අපි උපාසිකාවනේ, අපි මෙහෙම දන් දීලා තියෙනවා, මෙහෙම මෙහෙම කරුණායි කියලා හිතානේ තියෙන්නේ මේ යම රජුරෝ නැන්දමා මාමා කියලා හිතාගෙන. ඵලයල්ලක උඹලට හම්බු වෙයි. අපරාධ කරන මනුස්සලංග ඒක නෑ. එයාට තමයි කිලින් කතා කරලා කියන්න ඕන. මම බුද්ධ පුත්‍රයෙක්. මම මේ සුද්ධවන්තයෙක් වෙන්න කතා කරන නෙවෙයි, උඹට පුළුවන්. අරුට්ටක් ගාල කරලා පෙන්නන. එක චිත්තක්ෂණයයි. අර හිරගෙදර ඉන්න අම්මන්ඩි කෙනෙක්, ඒ කියන්නේ රැඳවියක් කාන්තාවක්, එයාට සක්මන් කරන්න බෑ කිවලු කිහිලි කරුවෙන් යන්නේ කියලා. අපිත් ඉන්න මරු බඩු ඉන්නවා. ඒ කෙල්ල ගිහිලා කියලා තියෙනවා, ඔයාට පුළුවන් කිහිලි කරුවේ යන්න. ඔයාට පුළුවන් නම් කිහිලි කරු දෙක ගලවලා කකුල් දෙකට බර වැටෙන හැටි පොඩ්ඩක් බලන්නකෝ. බෑ අයියෝ, මං වැටේ අයියෝ. නෑ නෑ, මං ඉන්නව ළඟ. ඔයා කිහිලි කරු දෙක අයින් කරලා ඒ කෙල්ල එතන ඉඳලා විස්තර ලියනවා. සක්මණේ ගිහලා හිට ගත්තා, කීලි කරු දෙක අයින් කරලා නලියන්න පටන් අරගත්තා, මට කකුල් දෙකට බර ගත්තා, මට පුදුම සතුටක් ආවා, මට පියවර හතරක් යන්න පුළුවන් වුණා කීලි කරු නැතුව. අලුතින් ඉපදුන තරමට සතුටක් තියෙනවා. සතුට වැඩිවීම නිසා මට ආයි කීලි කරු දෙක අවශ්‍ය වුණා. මට දැන් නම් හොඳටම ෂුවර් මට පුළුවන් කීලි කරු නැතුව ඇවිදින්න කියලා. ඉතින් ඒ ගිය කාන්තාවට බුදු කෙනෙකුට වගේ සලකනවා. අපිට ප්‍රශ්නයක් නැහැ, අපිට ඇවිදින්න පුළුවන් නිසා අපිට බල්ලන්ට හැතැම්ම නැ වගේ ඇවිදිනවා. හැබැයි දන්නේ නැහැ සතියෙන්ද ඇවිදින්නේ, කකුල් දෙකෙන්ද ඇවිදින්නේ, හොම්බෙන්ද යන්නේ කියලා දන්නේ නැහැ. අපි මොනවත් වෙන මොකුත් කියන්නේ නැහැ. උඹට පුළුවන් නම් කකුල් දෙක කැඩලා කියලා හිතපන්කෝ. කකුලේ උලක් කැඩලා තියෙනවා කියලා හිතපන්කෝ. එහෙම තියදී බලපන්කෝ අඩියක් දෙකක් තියලා. අයියෝ, අර ඇවිදින්න පුළුවන් ඕකෙන් ඉතින් නිවන් යන්න පුළුවනේ. ඇවිදිලා නිවන් දකින්න ඕන, වම් දකුණු කියලා නිවන් යන්න ඕන. ඉතින් හමුදාවේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ බයි මේ වෙනකොට. නිකන් බොරු කතා ඕනේ නැහැ. ඒක හරියන්නේ නැහැ සෝන්ත, කමටහනක් දෙන්නකෝ. ඕක හරියන්නේ නැහැ කියනවා. දෙන්න හිතෙන හොම්බකට රිවර්ට් වෙන්න. මේ බුදුහාමතුරු මෙච්චර අගය කරලා පෙන්න දිමික රාග තනුකත්වයට හේතු වෙනවා. මොකද තැනකට යනවා නෙවෙයිනේ, එතනම හක්කලම් කරන එකනේ කරන්නේ. අපේ ගෙදරක පන්සලක කවදාකවත් සක්මනක් හදලා තියෙනවද අපේ සිංහල ජාතිය? ගීල බලන්න පැරණි සේනාසන ආරණ්‍ය සේනාසල පුදුම වීදංගල සක්මන් හදලා තිනවා. එදා ලංකාව මුළු ලෝකෙම පළවෙනිම රටයි.